ඉතින් මේ දවස්වල අපි සෑහෙන දෙනෙක් Zoom accounts පාවිච්චි කරනවා අපේ virtual workspace එක හදාගන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි 3 දෙනෙක් හරි 3 දෙනෙක්ට වඩා වැඩි හරි සෙට් එකක්. සෙට් එකක් නෙමෙයි කට්ටියක් එකතු වෙනා නම් අපේ ටයිම් ලිමිට් එක විනාඩි 40කට සීමා වෙනවා. ඉතින් කොහොමද මේ බැරියක නැති කරගන්නේ? අපිට පුළුවන් ද ඇත්තරම 40 minutes exceed කරලා අපේ meeting එක කරගෙන යන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ගැන කතා කරමු. ආයිට කලින් දෙයක් කියන්න ඕනේ, මේක කරන්නේ පොඩි හොර ක්‍රමයක් පාවිච්චි කරලා. ඉතින් මේක කරන්නේ හොර ට්‍රික් එකක් කියවට 100%ක්ම හොර ට්‍රික් එකක් කියන්න බෑ. මොකද මේකේ 50%ක විතර Zoom එකේ ඉන්වෝල්වමන්ට් එකක් තියෙනවා. මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ඒගොල්ලන් දීලා තියෙන අප්ඩේට් එකක් නිසායි අපිට මේ දේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ අවුරුද්දකට විතර පස්සේ බලනවා නම් සමහර විට වැඩ කරන්නේ නැති වෙයි. සමහර වැඩ කරයි සමහර වැඩ කරන්නේ නැති වෙයි. බලමු ඉතින් ඒ කාලෙට කොහොම වෙයිද කියලා. එහෙනම් ආයි තින් අපි ගිහලා බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. දැන් ඔන්න අපිට ඕනේ වැඩේ කරගන්න ඉස්සෙල්ලා අපිට ඊමේල් ඇඩ්‍රස් එකක් ඕන වෙනවා. ඉතින් මේකට ඔයගොල්ලෝ සාමාන්‍ය ඊමේල් ඇඩ්‍රස් එකක් යූස් කරොත් ඔයගොල්ලන්ට මේ වැඩේ කරගන්න බෑ. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ 10minutesmail.net කියන වෙබ්සයිට් එකට යන්න. ඉතින් කොහමාරි මේ වෙබ්සයිට් එක ගැන පොඩි විශේෂයක් තියෙනවා. මේ වෙබ්සයිට් එක ටෙම්පරරි ඊමේල් එකක්. ඒ කියන්නේ මේකට ඔයාට සාමාන්‍ය අපි ඊමේල් එක රෙජිස්ටර් වෙනවා වගේ username password ගා ගන්න ඕනේ නෑ. මේක ටෙම්පරරි. ඒ කියන්නේ මේ ඊමේල් එක ඇක්සස් විනාඩි 10කින් පස්සේ ඔයගොල්ලන්ගේ අතින් යනවා. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න පුළුවන් මෙතන countdown එකක් display වෙනවා. තව විනාඩි 9ක් විතර තියෙනවා. ඒ කියන්නේ total minutes 10 minutes තියෙනවා අපිට මේ email එක. ඉතින් අපිට මේ වැඩේ කරගන්න මේ 10 minutes ඕන වඩාත් වඩා ප්‍රමාණවත්. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න. දැන් මෙතන ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් මේ මේකයල් වැඩ නැහැ. මෙතන at sign එකෙන් පස්සේ තියෙන කොටස izzrgg.com කියන කැල්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට සමහරක් විට ඔයගොල්ලෝ first time එකට යද්දී මේකෙන් නැති වෙන්න පුළුවන්. වෙන OORP වගේ අමුතු ඒවා එන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට වෙනවාවොත් ඕගොල්ලෝ මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙතන at sign එකෙන් පස්සේ මේ izzrgg.com කියන එක ගන්න. වෙන එකක් තිබුත් ඕගොල්ලන්ට පුළුවන් මෙතන get another email address කියන එක ක්ලික් කරලා කොහමද මේ izzrgg.com කියන එකට යන්න. මොකද අනිත් වෙයි මේක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම මේක මෙහෙම copy to clipboard කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපේ Zoom website එකට යනවා. zoom.us කියන website එකට ගිහිල්ලා ආයෙත් කලින් අමතක වුණා මට කියන්න, මම මේකේ link එක පහල description එකේ දාන්න. ඒතර ඕගොල්ලන්ට ලේසි. ඊට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් Zoom එකට ගියා මේ වගේ message එකක් තියෙනවා. educating over Zoom කියලා. Zoom is removing 10 minutes time limit on your basic free account for K-12 schools. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට කිව්වා මේක පොඩි හොර වැඩක්. හැබැයි මේ හොර වැඩේට Zoom එකෙන් පොඩි support එකක් දෙනවා කියලා. ඉතින් support එක තමයි මේක. අපිට මේක කරන්න school account එකක් විතර අපේ Zoom account එක හදන්න ඕනේ. ඉතින් ඒක තමයි මම මේ කරන්න යන්නේ. ඉතින් ඒ විදිහට හැදුවම අපේ 40 minutes time limit එක අපේ basic account එකෙන් අයින් කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට විශේෂයෙන් කිව්වේ මෙතන izzrgg.com කියන එකෙන් ගන්න කියලා. ඒක මේ K-12 schools කියන category එකට අයිති වෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන sign up it's free කියන එක click කරනවා. click කරාට පස්සේ මේ විදියට date of birth දෙන්න කියන මම ඒකට random date එකක් දෙනවා. ටිකක් ලොකු දවසක් දීලා බලන්න. මේ නැත්තම් කලින්ම දාලා 2005 විතර දාලා මෙහෙමට යන්න දුන්නේ. ඊට පස්සේ අර අපි කොපි කරගත් එක paste කරගන්න මෙතනට. ඊට sign up කියන button එක click කරන්න. ඊට පස්සේ මෙතන කියනවා view send an email to කියලා අපි email address එක පෙන්නනවා. click the confirmation link in the email to begin using zoom කියලා කියනවා. ඊට පස්සේ මම මෙතනට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන inbox එකක් තියෙනවා අපේ සාමාන්‍ය email එකක වගේම. ඊට පස්සේ මේ ඒක click කරාට පස්සේ අපේ email එක open වෙනවා. ඉතින් එතන තියෙනවා මෙතන activate account කියලා button එක. ඒක click කරන්න. ඊට පස්සේ අපේ account එක activate වෙලා කියලා බලා ගන්න පුළුවන්. ඔන්න මේ කොටස තමයි මම අර කලින් කියපු school එකක් විදියට sign in වෙන එක. ඒ කියන්නේ school එකක් විදියට නෙමෙයි school එකක සුරන් කෙනෙක් විදියට. ඉතින් මම මෙතනදී මතක ඇතුව yes කියන button එක click කරලා continue කියන button එක click කරන්න. ඊට පස්සේ first name last name කියලා දිනවා. මම මෙතන first name එකයි last name එකයි දෙනවා. job title මම student කියලා දානවා. වෙන මොකක් හරි දාන්න පුළුවන්. school name එකක් මට මතක් වෙන්නේ නැහැ. ඉතින් මම මෙහෙම ටිකක් දානවා. ඊට පස්සේ email address එකට
අර ඊමේල් එකම දානවා ඊට පස්සේ මේ ටික ඔක්කොම ක්ලික් කරන්න ඊට පස්සේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න ඊට පස්සේ හායි කියලා අපිට මෙසේජ් එකක් හායි කියලා නේ වෙල්කම් ටු Zoom කියලා මෙසේජ් එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි කොහේ හරි කොපි කරලා තියාගන්න. يعني මේ ඊමේල් එක කො මේ ඊමේල් එක මේ ඊමේල් එකයි අපි Zoom එකට දීපු පාස්වර්ඩ් එකයි ඕගොල්ලෝ කොහේ හරි නෝට් ඩවුන් කරලා තියාගන්න. නැත්නම් සමහර විට ඕගොල්ලෝ ආයි ලොග් වෙද්දී ඕගොල්ලන්ට ඊමේල් පාස්වර්ඩ් එක ගහගන්න බැරි වුණොත් මේකේ මේ ඇතුළට යන්න බැරි වෙයි. ඉතින් එහෙම තිබ්බොත් නේ ඕගොල්ලන්ට ලේසිනේ ආයි මොකද මේකේ පාස්වර්ඩ් රීසෙට් කරන්න අවස්ථාවක් නැහැ. මොකද ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේක 10 minutes meal 10 minutes වලින් පස්සේ මේ ඊමේල් එක කෙලින්ම ට්‍රෑෂ් වෙනවා. ආයි හොයන්නවත් හම්බෙන්නේ නැහැ. සමහර වෙන කෙනෙක්ට සයින් වෙනවා ඇති. ඒක මම හරියට කියන්න දන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන don't use zoom alone bla 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 කියන message එක display වෙනවා. ඉතින් මේ කියන්නේ මේ zoom තනියම use කරන්න එපා වෙන කට්ටියත් එක්ක use කරන්න කියලා. ඉතින් අපි දන්නවා නැත්නම් zoom use කරන්න හෙට තනියම call ගන්න කමන්නේ. ඒක හිම සීලා skip this step කියන button එක click කරමු. ඊට පස්සේ මෙතන test meeting එකක් අපිට බලා ගන්න පුළුවන්. your personal meeting url කියලා මේ බලක තියෙනවා. අපිට පුළුවන් meeting එක start කරලා මේ url එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරලා නැත්නම් ඔයගොල්ලන් company එකේ අනිත් පැත්තට share කරගෙන 40 minutes වලට වඩා වැඩි time limit එකකට යන්න. ඉතින් මම දැනට මේක මම මෙහෙම තියලා go to my account කියන එකට යනවා. ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් කොළ පාට තුනක් එන්න ඕනේ. තාම ආවෙ නැහැ බලමු. ආ හරි. ආවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ බලපුණා මේ දෙවනි තැන important notice කියලා තියෙනවා. ඉතින් මේකේ තමයි මම අර කියපු දේ අපි කරේ. Zoom has removed 40 minute time limit for schools affected by the coronavirus. ඉතින් අර email එක use කරලා log වුණාම ඒක මොකක් හරි school එකක් වෙන්නේ නැති. ඉතින් කොහොම හරි ඒක වැඩන්නේ ඔයගොල්ලන්ට මේකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ දැන් සමහර විට මේ video එක ඔයගොල්ලෝ අවුරුද්දකට පස්සේ බලනවා නම් මේක වැඩ කරන්නේ නැති වෙයි. මේ pandemic එක ඉවරුනට පස්සේ මේ එක අයින් කරලා දායි. ඊට පස්සේ මෙතන මේ අපේ basic account එකක් තියෙන්නේ. The meeting limit on your basic free account has temporarily been lifted කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන නම් දැන් අර මම කලින් කියපු link එකක් දැන් නැහැ. ඒතකොට කොහොමද ඕගොල්ලෝ schedule ගන්න කියලා බලයි. ඉතින් සාමාන්‍ය විදිහටමයි තියෙන්නේ. ඉතින් schedule a meeting කියන විදිහට කියලා schedule ගන්න පුළුවන්. Host a meeting කියලා host කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉතින් ඕගොල්ලන්ට ඉතවැලටි කරන් යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දැන් මේ parts ටික ගන්න දැන ගැන දැන් නැත්තම් මේගෙන වීඩියෝ සීරීස් එකක් හදලා තිනවා මගේ channel එකේ ගිහිල්ලා ඒ ටික බලන්න පල්ලා description එකේගේ links ටිකක් දාන්න. ඉතින් මම හිතන මේ වීඩියෝ එක ඔයාටත් ඔයාගේ යාළුවන්ටත් මේක සැහැණ වැදගත් වෙයි. ඉතින් ඔයා කැමති නම් වීඩියෝ එකට වීඩියෝ එක like කරන්න. ඔයගොල්ලන්ට හිතන දේවල් පල්ලා comment section එකේ comment කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරලා නැත්තම් subscribe කරන්න. बेल नोटिफिकेशन या क्लिक करानी थी मैं वाके वर्दगत वीडियो की इस रात दस रात हम बेबु मंगी हैं ना हम उठे में चाहेगा।